තස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතෝ වරහතෝ සම්මා සම්බුද්ධසේ නමෝතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස් චහි භික්කවේ ධම්මෙහි සවන්නාගතෝ බික්හු ආහුනයෝ හෝති පාහුනයෝ දක්කිනීයෝ අංජලි කරණීයෝ අනුත්තරං පඥ්යක්ක් හෙත්තං ලෝකස්සාති ධර්මානශාසනාවහි සැදැැර අනුගලක දායකත්වය දරන්නාව පෙන් නඋතුන් ප්‍රමුmuka මේ මොහොතු ධර්ම දේශනාවක්ෂ ශ්‍රණය කිරීම සඳහා ඉඩකඩ යොදාගත්තාව සැදැහැබර පින්මතුනි අරුත් දෙයක් කියන්නයි සෝධනම් වෙන්නේ. පහසු දෙයක් වගේම නොසිතූ දෙයක් මහිතන්නේ ගෞතම සසුන තුළ ඉහත්ම වසෙන්ම සැනසීම සොයෙන විරාගික වැවින් පූජනියත්වයට ඉබේ පත්වෙන පූජනිත්තය හයන නෙවෙී ස්වභාවයක් කඔබ හොයමින් ඉන්න නම් මේ සඳහා ගතයතු පහසු ක්‍රාමාර්ගයක් ගැන කතා කරන්ඩයි මෙම සූදානං වෙන්නේ කොහොමත් අප මේ ධර්මදේශනාවන් වසර හතලියකට හ පහකට පෙර හොයන්න පටන් අරගෙන තේරුම් අරණ පටන් ගෙන අනතුරුව දේශනා කරමින් ලිහිල් කරමෙන් ඇවිත්ත වෙන. ලිහිල් කර ගත් මනේද අප ප්‍රකාශ කරන නබන්නේ මේ තරම් පෙරුම්පුරන්න හෝ මේ තරම් අපහසු කාරණයක් නම් සුනිත හෝපාක්වැනි අයන්න අයන්නවා දන්න තියයට අනුග අනුගමන පතිබදාවක් තුලින් නිවන්දුර ඇරගන්නට තේරුුණේ කොහොමොද කියලා නිවන් දොරෝකව පවන එක කාරයක්ක් ඒක දො ඇරගන්න ඕනෙ හිතන් හෙමෙපා නත් මිනිසාට දවාර දෙ එකකක් තිබෙනෝ එකක් සංසාර දධවාරය අනික්ක නිර්වාණ දවාරයේ සංසාර ධාරය කොහොමත් ඇල්ල තියෙන්නේ. නමු නිර්වාණසාරණධාරයෙන් පිවිසූ රෝ සතුන් කියරන්න කියන්නේ අ නිසා එහෙම ස්ර්ණ දවාරයකට දොර කොහේවත් නැති බවත් ඒත් ඔබලඟ තිබෙන බවත් ඔබට ටේරුම් ගන්න පුළුවනි නම් වඩ හොඳයි. අංගත නිකාය චක්කඩිපාති පටමාහුණ කියන සූතරයයේ තිබෙනවා මෙන්න එහෙම දෙයක් බුදුන් වහන්සේ සැවැත් නොර ජේතු ව අනාර ව්‍යවාසය කර අනතර තුර භික්‍ෂූන් වහන්සේ ලාමතලා තිබෙනෝ උන්වහන්සේ ලාවිට ළඟ හිටිහම ප්‍රතියඋත්තර දෙනවා තුර බුදුන් වහන්සේ ප්‍රකාශය මේ පරණ කතාවක් ම කියන්න හදන වනමි මතතියා. ඔබට මට අපට වලංගු අපට තේරුම් ගැනීමෙන් කළ යුත්ත තේරුම් ගන්න පුළුවන් පාරක් මේ තිබෙන නිසයි මේ ගන්න හදන්නේ. මම මුලින් ගත්ත පාටය ඇතිබන්නේ හි බික්කවේ දම්මෙහි සමන්නාගතෝ එත නැ භික්ෂුන් වහන්සේසා භික්ෂුකී ලක්තියෙනවා නමුත් ඔබටත් මේක වවෙන්න බැනෙනයක් න එක තමයි . ත්මත්ට පත්වෙන්ට බැරිනෑ කෙනෙක තමයි ම විශ්‍යවාස කරන්නේය මොකක්ද මේ පෙන්නන්නේ ධර්මකාරුණා හයකින් යුක්ත වනොත් සමන්නාග තෝකනකේ ඒ පුද්ගලයා ඔබ අඇර වන්දනා කරන්නාවූ සගරත්නය වන්දනා කරන්නාව ගාථාව පවතින ආහුනෙයේ පාහුනයේ දක්කිනයේ අංජලි කරණයේ අනත්තරම් ඥක්ක එත්තන් ලෝකස් වෙන ු ලොකන්ගක් නෑ අංග හයයිනෙති ඔය මම හපු කතාවක් තියන වතර හදරිකට හ පාගලි තිස්්‍රර වෙලා මේ දැන්නම්මට කොතන තියනවොද කියලා මතකත් නෑ මේ භික්‍ෂුවක් හුදුන් වහන්සේ වෙත එක්කං ආවලු. මෙච්චර සිල්ටක් ඉන්න බෑ කියලා මේ උපැවිදිෙන්න්න තීරණය කරලා. සැබෑද මහන ඔබ මේ එහිස්වාමනි මට ික් සහද හයයක්රක්ඉන්න බෑ බැරිනම්කමක් නෑ ඇතින් සිතකාය වචන තුන තරක් හක ගඩක කියලා කිවයි කියවාන්නේ. අ ඒත් මට බැහැ කිවයි කියනවානේ හහිම් සිත විතරක්හක ගන්න කිවක් අහෙනම ඉන්නම් කිවයි කියනවානේඉන් සිත රැක නරෝක්කම කරගත්තයි කියලා කියනවානේ මේ ඔය හයක හරි කෝටික හරරි කොතරම් බදුවත් අන්තිමට එකයි කියනක තේරුම්ගත් ම එක තමයි තුනට වෙදන්නෙත් තුනතමයි දහයට වෙදන්නෙත් කියලා ඒකයි ඒකින් පෙන්න්නන්නේ හයක් සලකිීවට පැළු හම අන්තිමට එකයි ඇත්තේ දේනිසා පි සවන්දීල බලමු ධර්මකාරණ හයගෙන් සමනාාගත කෙනා මේ වෙලාව තිබුණොත් මේ වචනහතරේහේ අර්දය අගටත් පැහැදිලි කරලා දෙන්න උදන්නවත් ඇති දෙනටමත් සාමාන්‍යෙන් දුරසිට ගෙන උත් පිදීමට සදුස වැැනෙහින් ආහුන කියලත් ආගන්සක සත්කාර කරන්න සසෙෙන් පහුන කියලත්. දක්ෂිනාර්හහින් කර්ම පලාදහා පුදන්ඩ සදුස දක්කිිනේය කියලත් දොත් මදරෙහි ඇඳලි වෙඳ නමස්කාර කරන්නට සදුසයෙන් අන්ජලිකරණීය කියලත්. එවගේම පින් කැමැති පුද්ගලයාට පින්සත කර ගැනීමට පුණයක්ක් ශෂස්ත්‍රය වන බැවිෙනුත් තතාගත ශ්‍රාවකාරී මහා සංගරත්තයට මේ ගති ලක්ෂණ තියනවයි කියලායි පෙන්න්නන්නේ ඇ මේ කිව් පනිින් හාමුරුවතුර ති යෙන් ඕන කියන එකක් හෙම කල්පනා කරන්නේ පා මෙත හිටියේ භික්‍ෂූන් වහන්සේලා මන්ත්‍රණ කළේ භික්‍ෂූන්ට ඔබටත් ඒේ භික්ෂූන්ට තියෙන්නව් ඇසකණ නාසේදව කයිමයි තිවෙෙන්නේ කාරණෙත් ඒනම් ඔබටත් ඇඳමමාරු නොකරම මේ තත්ත්යට එන්න පුළුවන් වේවි හැබැයි නකං බෑ. ගන්න ලන් මක්දය බලමත් මොකද කියලා තියන්නේ කියලා එක කතමෙහි චහි මොකදද මේ කාරණා හය ඉදවික්කවේ බික්කූ චක්කුුණා රූ පන්දිස්වා නෙව සුම නෝහෝතිඉන්න දුම්මනෝ උපැක්ක කෝ විහරති සතෝ සම්පජානෝ මොකද මේ කියහන්නේ අම් කිසි භික්ෂුවක් නැත්තම් නිවන් අවබෝධ කරන්න කැමති කෙනෙ පාසකෙනෙක්කෝ පාසිකා භික්ෂ ඇහෙන් රූප දැක ශක්කුණා රූපන් දිස්සා ඊට පස්සේ පෙන්නනවා ඒ සම්බන්ධෙන් දක්වුණු පතිචාරයේදී සොම්නස්වෙන්නේ නැත්නම් සොම්නස් යන්නේ සතුට ඉක්වාගේ ඇලෙන්නේ නැත්නම්. රාග සහිත වෙන්නේ නැත්නම්. සොම්න්නස්ෙනකේ ේරම එතන ප්‍රවේදීත සොකය කියන පැත්තට පත්වෙන්නේ නැත්නම්. නේව සුමනෝහෝතිය. ඒවගේම දුම්මනෝ දොම්න්නස් වෙන්නේ නැත්නම්. දුකට පත් වෙන්නේ නැත්නම්. පත්වෙන්නේ නැත්නම් කිය නොටර සොම්න්නසට පත් නොයමී? දම් නසට පත් නොවමී වචන ඇත්තිය නොනේ මේ උපෙක්කකෝ විහරති සතෝ සම්පජානෝ ඒක තියෙනවන වචනේ සිහියෙන් මනා නුවනින් උපේක්ෂාව ආසය කරනවා නම් දැන් ඔබට මේක කරන්න බැරියි සාමාන්‍ය සමාජයට මේක කරන්න බැරිඇයි මේ බුදුන් වහන්සේ ඇහෙන් කරන්න වැඩක් දීලති නවා ඇපියානින් නනෙවේ තියෙන්නේ එතකොට අපි මොකද කරන්නේ නැතම සමාජය මොකද කරන්නේ චක්කුණාරූපන්දිස්වා උපජසිලක කන්තව නස්වා. උපා දුක්කන් දෝම නස්සා ඔය දෙකන වෙන්නේ. සුකසම් නසට පත්වෙනවා දුක්ක දෝම නස්සයට පත්වෙනවා. ඉතින් දුක දෝම නස්සරන පත්වෙන නම් පරිලාහ නිරේයින් අයි කියලා තිෙනවා අ සකසම නස්සට පත්වෙනවා න දෙවියන් වගේ ඉන්න අයි කියලා කියනවා. දුක්ක දම නස්සට පත්වන පරිලා නිරේ න්න අට නැත්නම් ඉබඳුත්වකට එකක ඉදසනා කරගඩ ක්ෂ සරසම් පත්තිය නෑ? දෙවිියන්ඒ එකට ඇලිලයින්න බැවන් ඕුන්ටත්ඒ එකක දර්ශනා කරන සන සම්පත් තිය නෑ අපට මේ දෙකම තියනෝ නමුත් අප දෙක පිට පස් ලුහ බන්දින්න නද පුරදු වෙලා තිබෙන්නේ ඔන්න ඔතනද පොඩි දැනගැනීමක් අවශ්‍ය වෙනවා මේ ලෝකෙට ඔබට එන විට ඔය දොරවල් පහදීල තියෙන පියානන්න නෙවයි පාවිච්චි කරන්න පාවිච්චි කරලා හඳු නගන්න අවශ්‍ය දේවල් හඳුනාගන අදාළ ව්‍යාකාරකම් කරන්න. නත් ඔබ ඒ අවශ්‍ය මොතක දකිනා හැන දේ හඳුනාගන්න කටයුතු කරන්න වෙනුවට ඔබ මේවයෙන් කැමතිකමති පැත්වල් හදාගන ඒවම හොයන් යන්න පටන් ගන්නවා. හම වෙනකට දකින අන වෙයි හොයාන යන්න පටන් ගන්නවා. මගේ ජීවිතයේ උදාරණයක්ම තක්කලාවකට පසුගේ කාලේ මේ වෙසක් පොසොන් එනකොට මනුස්්‍යයෝ යානවාහ නාරගෙන සැදී පැහැදිී ගේෙවල්දරවල් හලා තොරම් බලන්ඩයනෝ. හ ඔහුන් යන්නේත් වැඩ නවත්තලා තොරම්ම බලන්න. රෑලි වෙන කල් සමහට දහය පහලවා. අපටත්තේ වගේ වෙසක් වගේ දවස්ස වල සවසට ආාධ නල වෙනවා ධර්ම දේශ නාවක් කරන්න යන්න පෙහැරී. අපිත් තිතිම් වාහන එකගෑගලා දර්දේශන අවසද විහාරස්ථානකට නැත්නම්. අද ආරධය තැනකට යනෝ ඒයනකොට අපටත් පාරත තොරම් පේනවා තොරම් පෙනකොටත් තේවෑ පාට සහස ේරම පේනෝ තොරම් පෙනෙනෙසාහ තොරම් බලන්ඩ යනක සමානයිද පෙනෙන ගැටුුණ හම ඉබේහම්බෙන එක බලන්ඩ යන එක පන්නගෙන යාමක් ඇයි පන්නගෙන යන්නේ පන්නගෙන යන්නේ අම්ිදේකට ඒ සැපතියන නිසා ප්‍රතික්ෂේප කරන්නේ අම්දයකට එක දුක නිසා පේන බෑ කියලා කියන්නවේ. මගේ යට පේනකොටත් නායට අඳුකල වගේ කියලා හැමව කියන්නේ. එතකොට එය ඔබ එන්නකොට ගෙනාප එකක්ද. මවකුසින් බිහිවි මෙ හට එනකොට ඔය කියන මේ කතා කරන සුමනෝදුම් මොෝ නැත්තම් සුම්මරස දුම් නස නැත්ම් ඇලීම ගැටීම අරංආවද නැහැ එසේ නම් ඔබට වැටහෙන කරුණක් තමයි මේ නිදහසේ හිටපු සිතට ශරූප හමුවන්න ගිහින් එව පස්සේ පන්න අන්්ඩයි ප්‍රතික්ෂේප කරන්නයි ගිහින් හෙවත් ඇලෙන්ඩයි ගටෙන්ඩයි ගිහින් අප නිදහසේ ලෝක බලට තිබච් එක වෙනට ලකට ඇලුනයි ග. එකක්කතින් පැහැදිලික ගත්ත නැත්නම් මේ විස්්සර මදි වෙනවා එකයි මම මේ හැමදාමත් කියන දේවල් තමයි මේ කතා කර නමුත් මේ සූත්‍ර දේශනා විද මටමෙන් තියකට ඒවයි නරම් පෙන්කොට එක තවත් කෙනකට තේරුම් ගන්නට පහස දුවන තිවනේ දසක් න ය තියනවායි කියලා එක්නකට හරියන එකක් තවකනකට හරින්න තවකිකට විදියකින් හරියා ය අපට කතා කරන සමහරය කියන්නේ අදනම් පංචිපාදානස්කන්ද කියන්නන්නේ මොකද තේරුණනායිඉ හැ බණ දාහය පාහලුවක් කිසි පාත්තියක් පනාසීයක් අහලා තේරි තේරනවා නමුත් අවසානයට තේරෙනවා කියන එක අන්න ඒවාගේ මේ පාරත්තු දක්් වෙන්න පළුවන් එවිට මේ ක්‍රියාකාරිත්තය හරියට හඳු නගන්ඩ සෞඛ්‍ය විද්‍යාව හෝ ජීවිද්‍යාව ගන්න ු විසිටනේ ඒ දෙකමත් මම කරලත නිසා එකක් දන්න ඕ. එනිසා ඒ විදිට නෙමෙයි මම මේ කියන්නේ. ඒක අපට අදාළ නෑ ඒ සාරිකන රෝගයවසා එහෙනි රෝධීව සඳහනය ඒකද මේ බුදු හමේ පින්නන්නේ. මේ බාහිර ලෝකය හරිතු වර්ණය නැත්තන්න ඒක් වර්ණයි. නොමුත් රාත්‍රයට අපි එකට නමාවක කියලා. අමාවක රාත්‍රක බැලුවත්වේ ොකක්වත් නෑ කලුර විතරයි මේ මොකක් වත් නෑහ. ගස්කොලක් නෑ සතහත්වොන්න නෑ කොට නැකිරි නෑ ඒ අතුරු දහන් වෙලාද නැ.ඒත් තිබුණට අපට ගැටන්නේ ආලෝකය උදක්්වෙන්. ඔනඒ ප්‍රත්තියක් අපි හොයාගන්නවා. ඒවගේ මම පසුගේ දේශනාවක දෙ කලා මේ උපතින්ම දැස් නැති අයයි නව. ඔවුට දවල් රෑ දෙකක් තියෙනවාද? අ මට මතකයි මවේ දෙකේ හු නේ පන්තිනකොට කවියක් කියවා පාලන් කරගත්තා උණුසුම දැනේ දහවල මට ඇයට වඩා වෙනසක් හෙමතිබෙනවලු ද මෙහි මෙයට වඩා මට නොදැන එන්නේ මා කණ කොළුවකිලු කුඩා ලොක වෙනකොට දැන විදම අසම අඩා කියලා අ කණ කියන්නේ ඇ දෙක පේනෑ යායට උුසුමක් නන්තියන වැරු හම දවල් රැකිල වෙනසක් නෑ. එසනක් එසනැතුව ඉපදුනොත් මේ ලෝකේ මොම රපයක්කත් මෑ එය මේ ලෝකෙ නැද්ද තිබෙනවා. කම්පෙත්ත තිබුණට සෝතත් දවාරය නැත්වද නොත් හෙම මොම සදධයක්වත් මේ ලෝකෙ නෑ. එතකොට එහම අඟකින් තේරුම්ගන්න ඕන බාහිර ලෝකයේ ඇති වෙන දේවල් වෙනයි ඒවා දැන ගැනීමට අපට වෙනම ප්‍රසාධයක් තිය නොචක් උපසාද කියලා. ඒ නැත්නන් ලෝකෙමකුත් පේනෙ නෑ. දැනිතින් ඔය ඒ අමුණු ගන්න පුලුවන් හැකියාවටන චක්කුපසාදය කියන්නේ ඒක වැට සෙව න්ල්ට ගෝචරූපය කියන් ඉස්සරහකට නෙවෙනි. ඒක උතවපෙන් කඩපත ඔබපෙන්න්නකට ඔබ බලන් ඉන්නේ කඩපත දියනේ ඔබ පිබිදි පිළිවෙන් බ දක ගන්නවා. පිළිබිුවෙන් ඔබ දැකගන්නවා වගේම බාහිර ලෝක දක ගන්නඩ ඇසේ පිළිබිවක් පහලවට අවශ්‍යයි. හරි හදකත් හරි. දැන් ඊට පස්සේ අපි ඉදිරියන් තියෙන දේ දකිනවගේ ලක්කිෙනෙ එකේ තේරුම ඒවයි උදවබෙ මේ ඇස නිසා සිතට පහළ වෙන දේ දකිනයක්. දැනති මේක වටා ඔබට අගේ එකතු කර ගන්න පුළුවනි. හතුරෙක්ක මිතුරෙක්ක නර්ක දෙක හොඳද දෙක ඉනිරිසි ආකාරයෙක්ක වයිරක්කාරෙක්ය ප්‍රිය දෙකනෙක්ක අපියනෙක්කය. ඒ ඉදිරියන් තියන පුද්ගලයාග වොහදා ගන්න හිතේද. ඉදරන් තියන පුද්ගල ඉන්න පුද්ලයා එක් කෙනෙක් නම් හොට තවත් කෙනනකට ැනකට හතර ක්වසේ පෙන් පුළුවන වක කොට නි පැත්තෙන් මිතරෙක්සයෙන් පෙන්න්න පළුවනි නි නකුට නදානද න්න දුන කෙනෙක්ු දිට පෙන්න පොළුවනි වත් කෙනෙකොට ගැලුම් කරෙක් දට පෙන ලුවනි. ඔහුද පෙනෙන්නේ ඔහුගේව් දව්වෙන් ඔබ හදාගත්තදේද පෙනෙන්නේ. ඔබ කව දහරරි ඉගෙන ගන්නවාහද ලෝක නෙව මේ දකින්නේ සිත කියලා ඔන්න බුදුහාමුදුරන්ගේ සර්වාාජ්‍යතාව. ේරුම් ගන්න අිම නිකම්ම කතා කරන එක ඇත්ත මේ කතා කරන්නේ. දැන් එතකොට බාහිරදේවල් නිශ්ෂද්දයියේ. ඒකට අදාල ඇලීම ගැටීම තුළ තමයි මේ කාමය කියනක පවතින්නේ. ඒක පවතින දෙයක්ද තමන් හදා ගත්ත දෙයක්ද. දැන් මෙසේ ඔබට යමක් දකිනකොට පිළිකුලක් උපදෙනවා කියන්නේ ආතර ආසාවක් උප දෙෙනවා කියන්නේ. අලුත්්‍ය එකක්ද තමන් පරණ හදාගත්ත දෙයක් සිතර පහලවීමද. අලුතිෙන් දැක්කාම ලෝකෙකුත් නෑ දෙේකු නෑ පෙක් සසාහගත ඇස භාවවෙන්න මොකු දන්නේ. නමුත් කල්්‍ය අන්ඩයන්ද සාමානයෙන් කහුව වෙනකට පහු වෙනකට කොහු ෝගෙනවා කිය පහු පහුවෙනකට කොහු ොෝවෙන යයි කියලා. මෙන්න මේ ලෝකෙ හඳුනා ගණ්ඩ දීපු ඇස? එලෙන්න්න ගැටෙන්න්න ගාපම ෝකෙත්ත එක් කලා ඇලුම් ගැටීම් ඇතිතකරන පරණවෙනවා පරණ කරගන්නවා පරණ කරගන්නවා හිතේ තියාගන්නවා ර කවරිගනකේ දත්තව වගේ දත්ත තියෙන තැනක් පේන නෑ ඉල්ල පමේනවාන ඒ අවකාස කර ලති වෙන නිසා දැන් මේ සුකසෝම නස්සේ කියන්නේ බාහිර වස්තුවක තියෙන දෙයක් ද ඔබ හදා ගත්ත දෙයක්ද දැ මේ සුකුෝම ස්ස දෙකට බෙදන්ඩ ගාපොම ූපේක්ෂාවෙන් ඇතර ගියා කියලලා තරෙනවාද මෙ නිකම් ූපේෙක්ෂාවන මේ කතා කරන්නේ තක් ජනස්තු උපේක්ෂාවනමයි. දැම් මේ සුම්මනෝ දුම්ම නෝ කියන එක තේරුවම කක්ද සුම්නසේ ඇලනකට සොම්නස මයි දොම්නස එලනකොට දොම් නස මයි. අන්න මම හැබෙන තැන. ුත් මම හැදේ ගැටීමෙනුත් මම හැදී. දැ ඇලීමෙන් විදිිඩ පුළුවන් නමුත් නැතිවෙනකොට විඳවන්්ඩ වෙනවා. ගැටීමෙන් විඳවන්ඩම පුළුවන්. දැ නිදහසේ ජීවත් වෙලා මෙවා හඳුනාගන ඇලින්න්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව ජීව වෙලා අන්ඩදීපු ජීවිතය ඔබ වැරදිවිදිහට ගත්ත නීද. කාමි වර්ද ඇති න්ක්ද ොතේ ටත් තින්නේ කාම වරද ඇැසිරිත මට පෙන්නේ තම තමන්ට අදාළ පරිදි හදාගන්න ඕක තමයි මම වෙලාකට ගැන්න මේ ලෝකෙ පාට කරන්නාඩිදා ගන බලන අයි කියලා ලෝකිකවදත් කොළපාටයි නමුත් ඔබේ එක කරන්නාඩිදා ගත් හම කන්නාඩිය පාටින් ලෝකේ පේනවා දැන් තේරුණාද සක්කාය දිට්ටිය කියන්නෙම කදද කියලා ඒ කද ම හදා ගත්තකක්ද එන අරමුණෙහි බැඳනකත් සක්කා දිට්ටිය ඇලනකත් සක්කකාය දි්ිය ගටන එකක් දැන් උපදිනකට නොතිබන ඇලීමක් ගැටීමක් හදාගන නැවැත්තුවනේ දක හටගන හඳුනාගෙන වේගෙන් දුරය නක ේදගෙන් බස්ව යනකට හඳුනාගන පහ පහල් පහුව යි ේවල් එකකවත් ඇලෙන් ලාවක් නෑන වේගෙන් පහුව ඒෙන් පහු වාගේ ඇසෙන් කානට අරමුණුත්තුවයගෙන් ඇවිදිින් යන්නේන්නේ. එතකොට ඔබගේ සුම්ම නෝදුම්ම නෝ නැත්තන්සුම් නස් ොම් නස්වීම ඔබ විසින් හදාගත්ත පෞද්ගලික දෙයක් ඒක ලෝකෙ නෑ ආයත්තර පදය නොම පසු ගෙදින කීපයකම කියීමෙන් හිටපුවාරණාව. ඕක තමයි බුදුවරුන්ට ලෝකට එලි කරන්නු නො හස්ස නුබලා මේ. ලෝකට වසි වෙලා ඉන්නවාන නොවල සිත හදාගත්ත ෝකයක් තුළට රැවටිලායේ ඒකනින් තව පරලෝකුත් හදාගන්නවා කියලා. දැන්නර සංකප්පරාගෝ පරිසස්ස කාමානයේ ඒේ කාමායන ජිත්‍රාණි ලෝකය ගන්න බාහිර ලෝකයේ ගස්වැැල්ති වෙන මනුස්්‍යයුත්තිනවා ඔවුන් නිහන්ඩයි කිසිීම ප්‍රශ්නයක් නෑ ඔබ උුන් හදාගන්නවා හතුරාකොට මිතුරාකොට හතරකට හද ගැනීම විතරකොට හැරීම ඇලීම ැනීම ඔවුන්ගේ වැඩත් ඔොබ වැඩත්ද දැන් නොබට නිදහස ඉන් දිවිච්ච නිදහත් ඔබ නැතිකර ගත්තනද ඇ ඉ පසු ඉන් පසුව තමයි මකත්දයකට කියන්නේ හවසට හවසට ඩිවිස්සල ගිනිි කලි සදර්සන හම්බවෙන්නේ. ඇයි ඔය පාහිර හදාගත්ත කාරණානිසා සිතට උපදිනවානේ අමනාපය උපදින ඔප්පජති මනාපං උපජති ඉරිසියා පස කෝද උපාදසි වහිර. හොඳයි හදාගත්තේ නැත්තන් උපදිනවාද. දැන්ම පෘථක්්ජනය අය කියන්නේ මෙන්න මේ විදිහට සැනසිල්ලේ ජීවත්තෙන්ට තිබිලා එක නැති කරගෙන දුක හදාගන යන සමාජයක් කෙල තේර නෝද. වි අවසානයේ දක්වාම පරිලාහාන පරිලලාහ සූතරය පෙන්න්න ඒෝක නේද. උදේ දවල් හවස දිනපතා දකින අහන හැම කාරණයක් ම අකමැත්ත අප්‍රසන්න භාවේ අප්‍රසාදය උපදින දේවල් නම් දැ දකින දේදයක තියෙන්නේ හදා ගත්ත දේද. එකට සංකප්පරාගයකයන්නේ ඇයි? එක සංකල්පයක් සා තියන දක්නවෙේනි? මෙන්න මේ හදා ගැනීම දදි ොකදවෙන්නන්නේ ඇතිවී නැතිවෙන දේ නිත්‍ය වෙන අනිත්‍ය දේ නි්‍ය වෙනවා. ස්වභාවෙන්ම කැමරාවකට අලෝකය වැට හම දළසයා පට චතුර පිත්තුවරේ සකස්ස වන හම ප පසා ලබනව. එගේ වහාම හමුවීම හටගන නැෆැන්ඩදී ලපීන්ය ටිකෙලාව ඇදී ලපීන්.ඒ ඉදිරිටත් දිගටම භාවිතා කරන්න පුළුවවෙනි. ඒ. ම් පෙනෙනවා සහ බලන්් අනවාතර වෙන සුදැන් බලන්න. පෙනවා යනකොට එනකොට පෙෙනද දෙවල් හඳු ගන්නවා බලන්ද යනවා නම් කාලයේ ධනය සම කැප කරලා බාහිර දෙවල් උදවවෙන් තමන්ගේ සිතර අවත් අන්්ඩ පෑයගානක් ඉඳගෙන න්ද යනෝ. මට ඔය අවුරුදු තහයි විතර කාලේ මේ මවගේ පියා මේ කිපු කතාවක් මටක තියෙනවා. හොඳද දන්නේ කියන්නත්. මද වචනච්චර මේ සමාජ සීලි නිසා මාධ්‍යයට කැලපෙන්න්නේ නෑ. ඒ කාල එනෙ ඔය ඔවුන්ගේ කාලි තමයි ඔය හදලිස් ගනංගල පනස් ගනංගල මේ සිනමාවාවේ. තැන් සිනමා සලාවලට ගියා රිීතර ඇති වෙන්නේ. ද තිරයටන ටන පින්තුර නැතුව පනතින මිනිස්ුවේන හැ දැන් මේක කලාවක් කසෙන් සල්ලකා බලා ඉතින් කලා ලෝකෙ කලාසකත්තුවල දියුණුවීමක් තිබෙන අයිමෙනැකක් කිිම අම් මේ කතා කරන්නේ. දැන් මේකට හදල තිබුණා මේකට ඇතුළට යන අයට බලන්ට දෙයක්ක්මකක්වනෑ ගිහින් මේ සුදුපාට රිරයක්ක් දය බල ඉඳලනෙන්නේ ගොන්නු වරවූ සල්ලිදියව් රෙද්ද බලාව් තොපි පලව් කියලා ඒක ඒ බල එක මොකුත් නෑනේ බලන් දෙය සලිදිලාවට නමුත් ඒක දිහා බලලා ඒගොල්ලොන්ගේ රඟපැෑම්ට අනුව ලෝබේ දේශේමය අවස්සන්න හුරේදානයක විසිල්ගහනය ඒගොල්ලො හිතන් ඒක තියනව කියලා තමන් හිතෙවෙ දේක තියන්නේ මොකක්ද උත්සාහ කරන්නේ කාමය විඳිනවා කියලා කියන්නේ තමන්ගේ සිත තල මැරීමක් කියනෙ පැදිලි කරන්න බුදුන් වහන්සේ බොහෝ උත්සාධරලා තිබෙනවා. එතකට බලන්ඩ යනවා කියනික තේරුම තමන්ට ඒවැ සිතේ උපදවාගන්න දේවල්තිය නොය උපදින්න නිකම් ගැටීමෙන් හමවෙලා උපදවාගන්නවා. එතකොට යනකට පේන එක වෙනම කාරණයයක්. ඉතින් මේ මෙහෙම කතා කරඩ දුරුවල් පහටම හයටම කතා කරන්න වෙලාවක්න්න එකකින් තේරුම්ගන්නත් ඕෝන දැන් මේ විදිහට ප්‍රතජ්ජාන පුද්ගලයා මේ සුම්වනෝ දුම්ම නෝන කරන්නේ අපි තවත් එකක් ගනිමු ඔය වගේ මයි සෝතයන සද්ධං සුත්තායි නේවසුමනෝ හෝති නොදුම්වනෝ ගේ ුම්න්නස් දොම්න්නස් වෙන් නැතුව ඉන්ඩ පුලුවන් උපෙක් සහකව හොඳයි. නොත් ප්‍රතක් ජන සමාජය කියන්නේ සොම්න්නස් දොම්නස් වෙනවා. අ රූපය වගේ පෙිළිඹුවනාවට සබ්දයක්ත් ඒ වගේ මයි සබ්ද හොඳනාරක අයන්නන්න දන්නඇති කාලෙනෑට හිට පස්සේ මේට පරසුවාච ොහොදරත්ක අග එකතු කරලා වාදාකින අහයනකොට ඇලීම ගැටීම ලෝබ දේශම උපදින්න ඔබ පුරදු කරගන්නවා. තැන් මාදකින්නේ මෙහෙමයි නිදහසේ ලෝකේ ජීවත්වෙෙන්ඩ දීපු ඇසකන නාසේ දිවකය ඇළෙන්ඩ කැටෙන්න ගිහින් තමන්ගේ චිත්තා අභ්‍යන්තරයේ බාහිර කාරණ නිසා ලෝබයෙන්න් දේයෙන් මොහයෙන් අකුට අපිසිදු කරගන ජීවිතය විඳවෙනවා. විදින්ඩ දුන් ජීවිතය විඳවෙනවා. ඉතින් ගැලවෙඩ පාරල් හොයනවා. සැනසිල්ල හොයෙනෝ. දරුවල් හයට මෝක නේද දැන්. කලක් තිස්සේවා පැහැදිලි කරන්නට උත්සාහ කරන්න මේ මේක දකින්න මේ කාමය කියන්නේ බාහිරවස්තුල තියෙනෙක් නෙව තමතන් රුජාරජිපර්ති හදා ගත්ත ඒ ොතරබදන සිතුවිල්ල කෙනෙක් දෙයක් තැනක් හතුරෙක් මෙතුරෙක් මම කොට විඳවන එක කියලා. එකන නේතේ කාමායානි චිත්‍රානි ලෝක එනත්නම් කාම සිහිනියක් කියන්නේ කන ර. නමුත් මේ සිතුවිල්ලට උපදින දේ තළුමරන්ඩ මොන්න තරම් මිනිස්සු ජීවිත කාලය කැප කරනවාද ඔන්න ඔය පෙන්නන්නෙමකක්ද ළමා කාලෙට මහු කාලය දක්වාේ අම්පු සිපුද්ගලෙක් මේ තේරුම් ගත්ත නත් නම් හු කියන්නන්නේ බාහිර රූප දකිනවා කියලා. බාහිර හතුරයින්නවායි කියලා නමුත් බාහිරය උදබෙන් ඔබ හතුරු මිතුරු කැමති අකමැති හරි වැරදි හොඳ නරක දෙ පැත්තකට වෙදාගෙන ඇලිම් ගැටිමිටික් හදාගන දැමිදවනො. බාහිර දේවල් ප්‍රත්්‍යයක් පමණයි උපදදිනය බාදාගත්තය එක. දැන් තේරෙනවාද මේ සැපට ඇලෙන්ඩ ගහාාම යහා සමාන දුහකුත් වෙනවා දෙපැත්තකටම විඳවඩ එෙනවායි කියලා. ඔන මනිසුන් කරන වැඩි බදුරජාණන් වහන්ේ පැදිි කර වදාරනවා. දැ ති ඉන්ද්‍රී භාවනනාසූත්‍රය පෙන්නන්නේ මේ වෙලා අවටමේ. කොහොමද මේ සුම්නසක් දොන්නසක් ඇති කරගන්න නැතුව සිහි ඇතිඒ සබ්නක් සම්මයක් ප්‍රඥාවෙන් උපේක්ෂ සහගත වන්න ඒක දැන් හොයා අගන්න නෝකදැ නොවනකට වෙනවා. ප මම කිබ කතාව මේ ලෝක උපදින එසපුරස ගීහිපෑඇදි වේදේන්තරව ලෝක කොතනක බුදු නත්තෙනවා. සත්තුන්ටඒක වුුණට හදාගඩ කියලා දෙන්නට තෙරෙන්න ප්‍රේතයින්ට දුම්ම නෝවිතරයි දෙවියන්ට සුම්ම නෝවිතරයි අපටමා සුම්ම නොදුම්ම නෝතියෙන්න්නේ දැන් ොකද මේට අපි කියන්නේ එකතු වුණ. මේවට එකතුවෙෙන්න්න පුරුදුනා අපි ඒතු වෙන අට කෙනවා ඇලෙනවා ගැටෙනෝ. සුම්මනෝ ඇලෙනවා දුම්මනෝ ගැටනෝ. ැන් ඇලීම ගැටීම එන්න 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 එෙන්ද නැවත ඇත භාවිතා කරන්න භාවිතා කරන්න බලවත් වෙනවා බලවත් එන්න බවත් ෙන්න්න චිතතා ්‍යන්තරයේ ලෝව ූල දේ ූලේ බලවත් ෙන්න්න බලවත් ෙන් ඩ දහද නැතුව වා සැන සිල නැවෑන. බලන්ධ ප්‍රායෝගික හරිද කියලා. අලුත් තැනකට ගියාප මුත විවාහු මලුත් නිවසට ගියාප මලුත් ටකට ගියා අලුත් කාරයට ගාපම අලුත්. හැබේ පරණ වෙනුවනේ. අන්නේ පරණ වෙනය පරණ වෙන වන පරණ කරගන්නවා. ඒ පරණ කරගන්න මේ සුම්ම නෝදුම්ම නොහෙවත් මෙම නවත් අන්ඩ යාමින්. සුම්නස හොඳයි මටේක හොඳයි නවතින්ට කියලා එලනවා නස මටකක් පාකරපතික්ෂප කරනවා. නමුත් තමන් හදාගත් හම ගැටනකොට. ඉතින් නාට අඳකළෝ වගේ දකිනකොටත් කියලා කිය නවා. හොඳයි මේ හදාගත්ඒ නිසානම් දුග්ගෙනත් දෙන්නේ ලෝකෙද වැරදි. තැන් බුදුරජාණන් වහන්සේ ලෝකේ අටරෝ දහම නවත්තන්ට දේශනා කරලාතියෙනවද. මේ දෙපැත්තට අන්තෙටයනය එක වෙනුවට අන්න සිහයෙන් ඉද. කක්ද සිහෙන් ොන දැක් දැක් ගැද මේ පෙන්නන්න මේ උපෙක්කකෝ විහරති සතෝ සම්පජාන ව කියලා එ සිහියෙන් ප්‍රඥ්ඥාවෙන් උපේක්ෂාවට එන්ඩ වෙනවා අනිකම් බැහැ ඒ කොහමද සාමානෙන් මම දකිනව මෙහෙම ගම්බද නතත් දෙන්නම් ඒ උත්සෝ සමෝට රූපාහිණ අන්තුරුව පවත්්තුල පවා පෙන්නවාන කෘතිම හාහරි හදලා ඔංචිල්ලාව. ඔංචිල්ලාවේ සතුර තියනකුමක් නිසාද දෙපැත්තටම දෝලනය වෙන නිසා. ඇතට ගිහින් එෙන තරමට උඩයන තරමට පපුවායි දන්නේ පහල්ටෙරු නිමල එෙන්නේ කියලා කැරකෙනෙත් කියන කතුර ොච්චිල්ලාව ඇතට ගයාට නතරවෙන්නන්නේ අනිත් පැත්තට නවා. ඒහා සමානපරයක් නිත් පැත්තට යනවා එයාටගම් මැදරයෙනවා නතරවෙන්න අනිත් පැත්තට යනවා. ඒ දෝලනයේ දපැත්තක් නැත්තම් දෝලනය වෙන්න බෑනේ. අන්නේ වගේ මේ යම්තාක් සැපට ගනීද යම්තාක් ඇතිවෙනකට දුකේනවා. යම්තාක් දුක්ව වෙන වද ඒසාක් අනි පැත්තටත් යනවා. නිනිසා අපි තමයි මේ ෝලනය හදා ගන්නේ දෙපැත්තටයනක. ්‍රදග පුදගල දලන වැඩි කරන ඔොචල්ලා වගේ වැඩි කරන ජීත තාසානය දක්වා. බුදුරජාණන් වහන්සේ ව ඔවුන්ට පැහැදිි කරමින් මේ දෝලනය අත්හිටෝල වේගේ අඩුකර අඩුකන මැදන අතර වෙන්ඩ ගන්නවා තොට දෙ පපත්ටම යිතිනයන දැන් පේරුම් ගන්න මොකක්ද රූපේදී ඇලීමෙන් මම හැදේ ගැටීමෙන් මම හැබේයි. නිසා ඒ ඇලීම ගැටේ නිසා සැප දුක් දෙක හට ගනිී දැ ජයගත් තැනැත්ත සතුරන් ඇත්තේ පරාජිත වයේ දුකින් ලසේ ජයෝ ම් පසුවති පුකං සේති පරාජිතව. උපසන් වෝ සුකම් සේති අරන්තයි මේ අන්තෙයි එකතුවෙන් නැතු ඒකට වූ අත හැර දමා මද මෙදහට පැමණ හුන් සුවසේ වාසය කරන්න පුළුවන් බික්‍ෂූන්ගේ ඉන්ද්‍රිය සංගවර හැන්නේ කොහොම දකොට බම් බලා හිට පපුහමද ඉන්ද්‍ර සංර සීලකක් කතා කරන ඇත්තන් නැතිරන් කරනම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකෝ හොඳට ේර ස්රවුල් භාගන ලස්සනට සවර පරවාගෙන ඔවුන ොනන් ප ියස ලිව ඉන්නවා කියලා එකුමක් නිසාද ඇසන් නිත රක් නෙවෙ ඉහාට කණෙන් නාසෙන්දිවෙන් කයනුත් ඔය සුම්ම නෝදුම්ම නෝ කියන්න වු දෙපතර දෙපසට පැදවීම කාමේ හොයන් දෙ යන්නේ එක මේ එකක තමයි කාම ඒසනා. තව එහාට හොයන් දෙයනවා වැද ම එක පැත්තක් වෙනට අනිත් පැත් වවා. උපසවෝ සකන් හිී ගැන බැත්තා අතාරන අතාරරිනවාකයන් අන්න ඒකට තමයි දෙ අපට මේ අවශ්‍ය වෙන්නේ මකක්ද සතෝ සම්පජාන වෝ නැවෙනවා. සිහඇයේ සතෝ සම්පජාන මනානූන ඇති මොනවා කරංගද. ප්‍රධර්ඥන පුද්ගලයාට නම් එනකොටඒ එක අහුවෙන්ට සිහිෝනු නෑ. අස්සුරු ගසන සැනකින් ගැටෙනකොට චිත්තාභ්‍යන්තරය දිව මේක ඇවිත්තවරයි. චිත්තාභ්‍යන්තරින් ඕකාාව කියන්න දන්න නෑ බාහිරෙක දැක් කියලා කියන මට දැන් ඉන්න මැරණවා පරුනැකේන් තිව කියලා දැන් මේට එකක්තු වෙනවා. මේ එකතු වීම පුළුධ කරගත් අව් පවුල් ජීවිතය එව නැත්නං නිවසක ගත කරන්නනව් සාමාජකින්ගේ ජීවිතය ආයතනයක් තුළ ගත කරන්නනව් සේවකින්ගේ ජීවිතය මෙතර ඕන තැනක බලන් මොකක්ද ගිනි කෙළි සදර්ශනයක් ඇයි මෙවත් සම ගූපදින හැඟිීමක්දී වානේ ලෝභ උපදිනවා දේශ උපදිනවා ලෝබෙට නැතු හම දේශවපතිදිනවා නත්තන්දේ සත් පතිනවා. දැන ලෝබදය සමෝහෝ ඉපදීම බාහිරකාරනත් බෞද්ධව් කරන තමන්ගේ හටගත්ත ඇලීම ගැටීම නිසා චිත්‍යන්තරයේ දූෂතවීමෙන් හට ගන්න දෙදයක්කි ලතේරනේ දැන් සිත පිරිදුු කරගන්න ලළුව දක ද න. ඇත්තටම මේ සිතුවෙල්ලේ හරි මිතරෙක් හරි ඉන්නවාද. කෙනෙක් හරි දෙයක් හරි තියෙනවාද. මේක දැන්ගිකක්ද මවකුසින් බිහිවෙනකොට මේ ලෝකය ඔට මව්පියන්මත් හිටියනෑ නිර්ත්‍යාන කූල සිදධිය ද මවපියන් හිටන තපදන්නේ නෑ. එනිසා හොඳ නරක මේ දෙකක් ඇත්තෙම නෑ. හරි වැරදි දෙකක් ඇත්තෙමනෑ එවිදිහට ලක හඳනග්ඩ මතුල සිදුවෙන් නවමේ මා කියනාකාරයට හමුව හම දකිනක වෙනට දකිින්ඩ අමතුල කාම යසන. එඒවෑ සැපති නෝකෙලා හොයන්න යනෝ. දැ හදාගත්ත සිතුවිල්ලක් විඳන්න කොතරම් දුරගියත් ලංකාේ හරි ලක හරි විශ්වය හරි. කෙලවර හමුවන්නන්නේ යනේද? මොක සිතුවිල්ල බලවත් කර ගැනීමක් විතරණේ. සිතුවිල්ල තියන්න බෑ. නිසා ඒකවිඩ ඉහම් වේනෙ නෑ දැන් මොකදද සති සම්පජානෝ සතිමා සම්පජානෝ සිහියෙන් ප්‍ර්ඥාවෙන්න්නින්ට ඕන අන්න ඒක පාවිච්චි කරවාා මේ සම්මනෝ දුම්ග නෝ දෙක වෙනට මැදට එන්න පුළුවන්හා පහු කියල පෙන්නන්නේ ැන් සැපවාසිෙන් ගැනීම සතිද දුක්වසෙන් ගැනීම සතිද ඇලීම සතිද ගැටීම සතිද සම්පජානෝද නැහැ ම් තමන් හදාගත්ත දෘෂ්ටිය අතහරින්ට වෙනවා. එතන අතහැර මැදට එන්න වෙනවා. එකතුවීම තුලින් බෙදීම තුළින් බලවත් තුලා නම් එකතු නොවීම තුළින් බලවත් බව අඩු වෙලා ටිකටික ටික ටිකගන්න එකතමාර තෝක තෝකං කනේ කනේ කියන පදයක්ත්තිපිටිකගේ පවතිනය ටික ටිකෂණ යක්ෂණය අ්පාසා. ඇසට ගැරනසන අප පාසා යසිෙන්. ට ගැටනෂනය අපාසා කණින් නාසේට ගැටනෂණය අප අපාසා නාසයෙන් දිවට කැරෂණන අප අපාසාදිවෙන් තැ මේක තේරුන්ගත්ත පුද්ගලයායටට නිර්ද චක්කුණා සංගවරෝ සාදු සෝස්දහාදු සෝතයන සංගරෝ ගානයන සංගුරෝ සාදු කියන ගාතාවෙන් පෙනන ලතිබෙන සංගරුවීම යහපත් කියන සංගුල ප්‍රටිපදාව න්නඕන තැ මොනවාරි බුදුරජාණන් වහන්ත මේකට වැඩනවත්තන්න කියල ඉනවාද එපා පොරුගන්න එපා බස්ස අතේලුවන් නිපා රැක යවක් කරන්න එපා උගන්නන්න එපා කියලා. තමන්ට පැවරණබගකෙම් ටිකත්ව වෙනවා අයි වගට ජීීම කරන්න වෙනවා. තමන් ජීවත් වෙන ලෝකේම පුතක් ජන භාාවේ වර්ධ නිසා තමයි මේ බාහිර දේවල්ලො අදාළව ඇලෙන ගැටනුස්වභාවයක් හිතේ නවත්තා ගත්තේ. එසකට ෙනම් ලාබයක්ත් මගෙනවී අලාබයක්ත් මගෙනවී ලොක ලෝක සිදුුවන දවල් නොත් ලාබේයට ඇලුුණ හම මගේ මම වන්නවා අලාභයට ගැටුණ හම මග වන්නවා. අර ඇලීම ගැටීමට නේද මත් එෙන් ගැනීම කියලා කියන්නේ. ඒ නිසා නේද ලෝකෙද සිදුවනිසා තම චිත්තා අබ්‍යන්දර ලෝග මූලයක් දේසමූලයක්නේ තමම් බදධමා රස්ස වෙන්නේ නිසා නේද. මේ ලෝකෙත් එක් ඇති කරන බන්ධ නිදහස්සෙන්ට නේද බුදුධම්ාලන තියෙන්නේ රූපනවත්තන්න්නත් මේ රූප ාලනක නවත්තන්නත් නොවේ. මෙ තවදුරටත් මේ පාරගියොත් ඇලෙන කරුණු සීයනම් දුක්ෂීයයි දාහනන්දාහයි නිදහසක් නැතිම තැනට හිරරෙනවා. පෘතක් ජැන පුද්ගලයා ම සාමානයෙන් පැදිි කරන්නේ ඔය පුංචි වාහනයක් කරගනක මනුස්සෙක් හිටෝලා ඇතුලේ ඒ වටට ගඩල් ගොඩ ගහනවා අගටමතිලා ගොඩ හපුුවම මස ගඩලොල හිරෙනවාන අය හැරෙන්නවත් බෑ ඒවගේ මනුස්්‍යයා ජීවිතය හිරකර ගන්න එක නේද මේ කරන්නව උතුම් දහමතේ රුම් ගන්න නැතුව පැන් එතකොට අන්න හබන්ඩ පටන් ගන්න ඇයි කියන්නෙම ොක් ද ෙන්ඩ ලෙ ෙන දැන් බලන්න ආයිත් ගැටෙනකොට තමන් හබාගත්තක උපදිනවා මේකද තියනෙ චිත්ත අ්‍යන්තරයේ හේතුව සැඳ පිල දෙන්නේ. දැන් හරිද උපන්නංකාමි තක්කං කියයන්නේ ලෝබය උපන්නම්්‍යාපාදී තක්කං කියනන්නේ දේසය දැ මේ පාරිේ තවර රද්ග දුක්කැඩියවා කියලට ේරෙනවාද. මේ අනු සෝතගාමී ජීවිත අසානය දක්කාම දුක්හදාගන දුකසේ ජීවත්තෙන පුළුවන් කිය ඇත පේනවාද පඩිටන් ේතයට පත් ෙලා දුක් දදි බවත ේරෙනවාද මේ හදාගත යුතු ාසා මේ අගාදට දරුවන් පත් නොකළො ුතු බවතේරෙනවාද ඒම මායකට දැන් කියන්නේ වර්තමානය හදාගන විහස්සෙන්ට පාරය අන ගන්න වන දරුවන්ටත් මේ ආගාදයට හෙළන්න නරකයි. නමුත් මායා ලෝකය හැම විටම දියුණු වෙන සෑම මාධ්‍යක් ඔස්සේව හිත මට හැ පහෝ හැට පහවිතර කාලවෙන්න ඇතිගන්න දල හමෙන් නැතේඉට පස්සේ අස සූක කාලෙ තමයි රූපාහිිය මොන ගැහෙන්නේ. මේ විර තව හට හට රප ගන් රු පහහි ැවදි ඉට පස්ස දස්ස වෙල ට පස තව ට හට මාධ්‍ය විදන් ඒක විතරක් බලන නට ඕනෑ ොන ෝක බල ප . හයන කෙනාට වවවාසය ලක තියෙන ඕනෑම සබ්්‍ය අ සබ්ි දෙවල් මි්‍රීනම් බලන්නපුළුවන්. හොඳයි හිටහදාගත්ත කෙනට ලෝකෙ බලන්න දෙයක් තියෙනවාද උපේක් සාවට හිටහදාගන සිත තලු මරන් නැපි කෙනාට ලෝකෙ බලන්න දෙයක් තියෙනවාද බලන්නාවේ උංග කලකින් දැක්ක නෙසයි කියලා නව නැවත් අපේ බෞද්ධ ඉන්දත් ලන්ඩ යන්න දවල් නමේද තියන්න්නේ වෙසක් කොලට වෙසක් බලන්න යන්න තියනවා. යමම් බණඩ වෙසක් බලන්න්න පොසන් දොලට බඳින්ඩනේ බලන්ඩ යන්න තියනවා හඳුවක් බලන්න යන්න තියනවා බලන මිනිස්ස කොහෙදයන්නේ මතකතවාගන්න බලන මිනිස්සු යන්න කාම ඒසනාවේ කොන්න තෙරුම් ගන්න කාරණාව. එනිසා ඇස දීලති වෙෙන්නේ එක පස්සෙෙන් පන්නල හො යන්න නෙමී හම්බෙන දෙයක් හඳු ගන ජීවිතය ගෙන යන්න. නවත් වැඩිපුර බලන්න ගියාපම ඇස වදට පත් වෙලා පෙනීමත් අඩුවෙනවා උ පැස්වලවාල් පවිච්චි කරන්න සිද්ධ වෙනවා මොකද වදදී ලනිති ඇසට ඕනට වඩා. දැන් ඇත්තටම බලන්න ඔබ නාට්‍යයක් නර්ම වෙන්නනෝ. මේ ක එපති වෙන්න තිරයක් විතරයි මේක සෙවනැලි තිබෙන්නේ හොඳයි සෙවනැලි වසෙන්දට පෙන්නේ මිතුරාට ඇලිීමත් හතුරට තරහත්. ඔබ එක ඉන්න වීරයාා කරහි ඇලුම් කරවා දෂ්ටාකිරහි දේශු කොදදා ගන්නවා දැන් ඔබේ සිත තලු මරන්න මේක උදව්වක් ඉතරයි නේද. මේ කාමේ ඉඳනවා කියන්නේ බාහිර දෙවලු දවන්න තමන්ගේ සිතල් තලුමරණවා කියන එක තෙරුම් ගන්න තරම් ඔබ ස්සරහට ආවද බලන්. කාමමුතු විප මුත් අස් නත්ති සෝකෝක ඊට පස්සේ අ අතරන්න දෙනෑ බාහිර ෝක අතරෙන් ම මේ අල්ලගන්න එකයි අතහරට තියන්නේ න්න අපට තේරෙන්න වෙනවා. සති සම්පජානෝ දැන් සතියතියෙන් ඕනොමකටද අරකට රැවටන්න ද සූ්‍යසෙන් බලන්නද. අරකට ඇලෙන්න්නද නොවැලිය අහරන්නද. දැන්නේ ඇලනවට ගැටෙනවාට කියනවා මං්්‍යමානය කියලා ඇල්නවට ගැටනවා කියනවා නිත්ත සුකාත් වයෙන් බැලීම කියලා. දකින්න මෙහෙමයි මනස්වේට සැනසිල්ලිය ජීත්තයෙන්ට හැකන නාසේ හදාවඩා ලෝකෙට වව්වා. ඔවුන් වා පිට පසයන්නගින් තහනන්ගහහි ගෙඩි කාලා දැන් ගලවෙන්න බැරු ඉඳවෙනවා. සැවයින් මවේරඩෝවන කවදාවත් අපි මෙවිඳන්න තියෙන දෙයක් නෙවේ හදාගත්ත දෙයක් කියලා. අන්න ඒක වැටහෙනක තමයි කාමය හිස් සසාර කියලා කියන්නේ සරවජ්්‍යවරු ලෝක ඇති කාමයක් නෑ හිතයෝක තියන්නෙකිපු වදන තේරෙන කොට තමයි. ටඩ සුන්දර සැනසීමක් තියෙන අබුදුරු පෙන්න්නන එතිෙන්න ඇස්ද හරුව ගන්නකෝ නොනැස. ඔයක ඒයවගේ පස්සම් පන්නන්නඩට ඕනෙත් න අහිම වෙඩිත් නෑ. මේකතුළො මම තවත් වචනයක් ඔබට කියන්න. දැන් ඔබ සෑහීමට පත්වෙෙන්න කොහෙන්ද බාහිර දේවල්ලෝලින්. රූපයෙන් සබ්දයෙන් ගන්ධයෙන් රසයෙන් ප්‍රසංසාාවෙන් නද ඒ බාහිර කාරණාවලින් තමයි ඔබ සෑහිමට පත්තයෙන් තෘප්තියෝ වෙලාතියන්නේ. කාමලෝකෙ හැට නමුත් පේනවා නේද බුදුරජාණන් වහන්සේ නිහතමානනිත්‍ය ටේනය කියලා කිසිවක් කරහි සුව පහසු සහිත මහල් පූජාකරපු ප්‍රාසාද ඇත ලේතුව නාරාම වගේ දේවල් පර්වාරාමකව දේවල් එමනත් නම් පාරිලීවානේ වාසය වේරංජානුවර වාසය මහමග වනන්තරේ කොළගොඩක්කුට සිවුරේලාගෙන සැතපෙන ආකාරය සාක්‍යවන්සයෙන් උපන සාක්‍ය කුමාරෙක් මේ කොළොගොඩක්කුන්න ෙ කියලා හීනමානිට පත්වනාාද නෑ. උන්වහන්සට ලැබිච්චේ කරු හම ලොකුහරිකුඩාහරි බිල තිෙනවාද. ඔබට මේ ලොකු හරිකුඩාහරිතයන් වනේ. නරි ලොකුහරි කුඩාහරිර වුණ හම ලොක වෙන රම කුඩා වෙනවා ඒක නේද මේ දුදගෙන නත්වෙෙන්නේ. අපි හදාගන්නේ එකත් නේද මේක පේරුම්ගන්න ඕන කාරණාව. නමුත් අවසානයට මේක අතහැරෙනකොට වෙනක් දෙයක් ඇතු ලෙති වෙනවා. ඒ උපේක්ෂාව කියය විදර්ශනවපේක්ෂාවක න ද පැත්තර ඇදෙන් නැතුව පත්වන තැනද ර පස ො සිද්ිය කිදවත්. තා අ්‍යන්තරින් එන්ඩ එකක් නත්තන් ඇවිස්සන්න ගැටෙන් එකක් නැතුවම දැන් සෑහීමට පත්වෙන තමන්ගෙන්. ඔ තමන්ගෙන් සෑහිීමට පත්වෙන තැන සිතද උුණ කරන්න ගැනකොට බාහිර ලෝකතිෙන මොනවත් ඇදගත්වෙන්නේ නෑ පදවිතානන්තර පස්සෙ පන්නන්ද ලබන්ඩ දෙයක් ලෝකෙ නැතුව යනවා සේරුම් ගන්න. එතකොට ලබන්ඩයන එක මානී ලබන්ඩ දෙයක් නැතිවතයන කොතා නිහතමානී කියන්නේ. දෙැ අපට එහම් මේ ම පෙන්නන්නේ ඇස ගැන විතරයි කන ගැත් නාේක නද්‍යව ැත් ඔය විදිහම තේරුම් ගන්න ඕන ොංචිල්ලාල ක්කාගේ පැත්තට මේ පෙන්න අදිගට මත් ඕෝක මේ සුමනෝ දුම්ව නෝක කියයන්නේ සැපු දුක් වසෙන් ගන්න පපු්‍රදක් ජන පුද්ගලයාගේ පුුද්ධ බුදුන් වහන්සේ. නමුත් අන්න භික්ෂුවට බදුන් වහන්ස පෙන්න ලතිව ඕෝක විදිින්න දෙයක් නෑ සිහදා ගන්න කියලාන. ඕක තරුම් ත්තේ නැති අය ගෙදර හිටියත් විහාරස්ථානය හිටියත් ගැමමුරු දම කොටහගන්න නැති අයිද ඔ කාම කාමයසාවයනවා. මකයි කියන්නේ සද්ධර්මය නොතේරුණු පුද්ගලයා කාමසකල්ලි කාමි යෝගියෙක් ඒයන්නේ සිතේ උපදවාගත්ත කාමය උපදවාගන්න බාහිර කාරණ හොයෙන කෙනෙක් මැර පුද්ගලයා කලේ ගින් ඒක බුදුගන්න ඇතු මගැරල සමාධයක් හලාගෙන අතකරමතන යෝගෙක් කිලා බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහලවෙන්නකට කාමසු කල් යෝගාන යෝගීන් සහත්තකකිරමතා යෝගින් නැරුණු හම මෙ මුලාව තේරුම් අරණ හි හදාගත්ත පල වෙන්න බුදුරජාණන් වහන්සේ. දන් තේරුමද සිත හදාගන්නවා කියනිකේ තේරුම සචිත්ත පරියෝ දපනංකිනිකේ තේරුම්.ඇනිති මෙම තේරුම් ගත් තම කාගේ හරි ඇඳම් වල දිග හරි කෙට හැකෙටි හරි අඩුවට් ඇඳුල තියනෙක හරි මේවා දෝස දර්ශනයට ලක් කරන්න ඕන දේවල්ද.ඒ දෝස දර්ශනයට ලක් කරන්න ඒවා නිසා තමන්ග හිතේ හැඟි උපදින කුහක බාවේ නෙමීද. මෙතරම්ත් ඇතුම් සංගවර නැතු අදෙර නිදහස් රටවල් ලෝක නැත් දවුට අධද හ යනවා අවුරුත් පරදි කියන්නේ නෑ නද. අපි එහෙම කියන්නේ නෑ අපේ රටේ නිදහසේ ඇැඳන්න කිය නෑ සංුවර ඇුක් ඕන මක පෘ්‍ර ජන සමාජයක්. ද ය සමාජයේ ඒවා තුලින් අර සිට උපදවාගන්ඩ උදක්වෙනවාන එනිසා අවුල්සාහගත් සිතපදදාගන්න නැතිවන්නට අවුල් කරන්න නැතිවන්නට ඇඳුම් හැමවාදින් ඕන. එතකොට දැක්මින් හිතා අභ්‍යන්තරය මතුවෙන් නැති සංගමය අතිබෙනවානේ. නමුත් හදාගත්තොත් දකිනකොට ඇවිස්සේ නෝ ඇති මේ ඇවිස්සන එකේ වැරද්ද බහිර ලෝකද තින් තමන් හදාගත්තයකනේ ඔන්න මෙන්න මේ ආකාරයට මේ ඇලීම මම ගැටීම මම රූපෙත් එහෙමයි සබ්දෙත් එහෙමයි ගන්දෙත් එහෙමයි රසෙත් එහෙමයි දැන් ඔන්න පුතක් ජනපුදගලයා මේ වවස්සේ පන්නන එක පුදු හාමුදුරධරණවා පරිහාණ දම් මං ගෝබික්වේ දේශසිස් සාමි. එන්න එන්න එලන කරු ගැටනකරු වැඩිවෙන්න වැඩිවෙන්න නි දහස ඉන්න බෑ තමන් කලබල වෙන. මොනවාද තේරුම් ගන්නන්නේ ඔබ බුදු සමෙන්න් පෙන් නීම කියන්නන්නේ තතුොල මොකක්ද කියලා තේරු නොවේ. ලෝකෙ පස්සෙ පන්නන එක අතහරෙනක. එවැ ඇමක් තියෙන නිසා හිෙවයි හදාගත් සිතුල්ලත් තමරල කවදත් ඉවර ව ඇතුවිල් හටර නැෙන නවත නවත හොයන්ද වෙන ජියුත්ත කාලේ හෙවත් ඇසකනවාද ඉන්ද්‍රියන්දුරල් ෑනවා ඕනෙකමඉතුරු නිසා අවසරයක් එඩවෙන හොයන්න්න. නල්පත් ෙවත් හොඳ පැත්ට ෙවත් අර හොයෙන නිසාන එන්දවෙන්නේ ක පැත්තට ෙවොත් දි දෙක් හදාගනකුල් හතරක් හදාගන ඒවට අදාල ඉන්ද්‍රියන් හදාගෙන නවා පිරිසන් ගත සත්තු වෙලා. හොඳ පැත්තට හෙවුවොත් ඒත් දිව්‍යකාමී පැත්තට බවගාමී වෙන්න පපුළුවවෙනි නිදහස්සවෙන්න කොහෙවත් බෑ. බුදුර මනිසන් පෙන නොමේ දෙ පැත්ත හදාගන්න කාරණයක් එල දරම් දේශනා කරමේ එනිසා ඔය හදාගත්ත සිතුවිල්ලට මුලා නොවී ඔයට එකතු නොී ඉඳමින් ඔහෙ තියන බලවත් බලය අඩු කරන්න. එකතුවීමෙන් බලවත්තේ එකතු නොවීමෙන් අන්න එකතු නොවෙන්ඩ තමයි මේ සතිසා සම්පජානය ඕනේ ඒ මොහතට පරණ පුරුද්ධට එකතු ොී උපේක්ෂහ සහගතර පත්වීම සදායාතැරීම සඳහා එකතු නොවීමෙන් සති එවනත්තම් ප්‍ර්ඥාව හම්බන්ධ බව අතකොට ඒසනා නෑ ඒසනා කැන සොයායාමනි එකකොට කාම ඒසන නය දැන්හොයන්න බහම චරිීසනා කාමයසනා අතහැරයොත් ඉට පස්සෙ බඹ සරස්සවීම එතන හමවෙන්නේ බඹසරහැසරෙනවාර. ව මේ විදිහට මිනිසුන් නොසිද වූ ආකාරය කරුණු පැහැලි කරමින්. මි ජීවිතය ඇතුළම නොසිතූ ආකාරය මිනිසා මාරුවයට නාකාරය පුදුම උදාහර අරම් පැහැදිි කරමින්. මෙ ජීවිතය සිරගයක් දඟගයක් දුදග්‍යයක් බවට පත්කරගන්න එකේ වගකීම ඔබටම පවරම. ආපහු සචිත්ත පරියෝ දපනම් සිත ඕ පස්සෙ පන්න නැතුව දමනය කරගන්න. එතකොට උපේක්ෂාව කියලා කියන්නේ ඇලෙන්ෙ ඇැති ගැටෙන්න්නෙ ඇයි පුතක් ැන තිෙක් ලමේ ඒකේ ඇලෙන්ඩ දෙයක් නෑ ගැටෙන්ඩ දෙයක් නෑ අල්ලගඩ දෙයක් නෑ ගැටෙනකොට හමුවෙයි හමු වෙලා නැති වෙලා යැයි. බිදීමක් නෑ. හරිත් නෑ වැරදිත් නෑ හොඳත් නෑ නැව නරකත් නෑ. ඔය ඔය. ම සැනසීම සහන ගමනීතුව හරි රදි පවලන් ගුණන කියල කියන්නේ එක්තරා මේ සෙන්න්් භික්ෂෝකින් ඇහුුවයි කියලකින් නොනිි සිිසයෙක් මොකක්ද පිළිවෙත කියන්නේ කියලා පිළිවෙතු කියන්නේ ඉදිනදා ජීවිතය කියලා කිවයි කියනවා ඉදිර ජීවිතයකිව එකට හරි හරි වැරදි හරි නෑකවක හොඳ හරි නරක හරි මොකක් කත්නෑ කියලා පෙන්නන්නේ හරි හරි වැරදි හරි බෙදා ගැනීමෙන් අල්ලා ගැනීම සිත බෙදී යන එක. දාදකඉන්නේ ෝකයේ නිසා සිට ිදිලා මනිස්ස දුක්ක දිනවා. ලෝක එහෙම කවදත් හිනෝ අපි බෙදාගටතා ආදාගත්ත හම අපට ලෝකෙත් එෙක් කළ කොකු දාගන්න ඇතු ඉන්න පුළුවන් මේ කොකු දාගන්න ඇලිීම සහ ගැටීම විසින් කියක තේරෙනවාන. දැන් එතකොට ඔන්න සසුන්ගත වුණ භික්‍ෂුව සතු ඉහත්වාසය. හුනේයේ බවට පාහුණනේයේ බවට දක්කිනයේ බවටත් සංජෙලි කරණයේ බවට පත්වීමම් සඳහ මොකද වෙන්ඩෝන චක්වුණනාාසානවරෝ සාදු සාධ සෝතයන සංවරෝ ගානයන සංවරෝ සාධ සාදු ජවවාය සංවරෝ කායින සංවරෝ සාධ සාධ ආචාය සංහරෝ මනසා සංවරෝ සාධ සාධ සබ්බත්ත සංවර හක තේරුම් ගත්තාම ඇහෙන් කණෙන් නාසිෙන් දෙන්කයන් වචනෙන් නොවැලී නොගැටි මත්වෙන් නොගැෙන සහ පවිච්චි කරල ප්‍රඥාවෙන් එකතු නොවීමෙන් අනිත්‍ය බලන්ඩ පුළුවවෙෙනේ. එකතු වීමෙන් නිත්‍ය බලන්ඩ පුළුවනි එකතු නොවීමෙන් අනිත්‍ය බලන්න්න පුුවනි. තව් මේක පෙිලි පහක්ක ඇත්තිී ොනමුත් පහක්කයක් කියන්න ඕන ෑ මටවනකම තියන්නේ පෙලිපහක යන්න නෙමෙයි. එක ඇසකින් හරි එකගණකින් හරි මේ කාරණාව බුදු දහමෙන් පෙන්න්නන්න ම කද්ද කියලා පෙන්න්නන්න. ඉතින් මේක බලන්න නැතු අපි ලෝකෙ වටේ ගියක් පිළිම දහසක් හැදුවත් බෝධි දහසක් හැදුවත්. තව මොනව හැදුවත් අදාළ තැනට එනවාදව නෑ අර හරි වැර දිහොඳ නරක ලොකු කුඩා ලොකු පිළිම ලොකු කකුඩා පි ලොක ලොකු වැඩ කරන්ඩියනවා. එන්න බාහිර ලෝකතෙන් ලොකු සහ කුඩා ොක් පත් බුදුහම නවීමට නෑ. එ ලොකු කුඩා අතහැරීමම තමයි නීම කියන්න. ව්පෙක්ාවෙන් පරදිරයටට පැමණට ඩනකි පෙන්නන්නේ. විදර්ශනාව පේක්ෂාව කියලන්න එකට පෙන්නන්නේ. ඔය සිද්ධිය දැකීමෙන් මුලාවී සිත්‍ර මුලාව ඉන්න බව දැකීමෙන් එකට එකුතු නොවීමෙන් හදාන හදානයනවා දැන්තෙකොට මෙඩ මේ හදන මාර්ගය ගන්න එකට තමයි මාර්ග කියන්නේ. එතකට අ ලෝභදේශමුහෝ ඇතෑරකුට හම් වෙන අ තමන්ගෙන්ස ඇහීමට පත්වීමට තමයි පල කියන්නේ පලේ. ලෝබේ මෝහය දෙන්නෙකුට තුන් දෙනෙකට දහදනෙකුට දහා කාරයක් නොවත්තර සංසුන් පලය ඒ බුදුන්ට බුදුන්ගේ ළගම ශිස්සේෙන්ට දැන් ඇතිවනායට කියලා දෙකක් එහෙම නෑ. තේරෙනවද දැන් බුදු සමෙන් පෙන්නන නිවිලයින්නවා කිය එකේ තේරුම. එනම් නිවෙන්ඩ මඟ ගණ්ඩ ඕනේ. මැරිල නෙමී අනාගත බුදුහහාදරංග සාසන ඕකතමයි කරන්න තියන්නේ අද ජීවත්ත ලයිඉන්න අදගන්න. එතකොඩිඉති නොය ඒබන්ධු පුද්ගලන්ට ලෝකයට වවිලා තාව වන සරන්තු වට ගොල්ලොට විලාසිත පස්සේ පන්න කාරණයක් ොලන එකක්නෑ අර පුතක් ජන ාහවිතල තිෙන නිසාන දවසින් දවසට මරු කර විශා ඇඳුම් ප්‍රමාණයක් බෑ ප්‍රමාණයක් ඔුලෝසු ප්‍රමාණයක් මෙකීසානකකි ත්‍රිපර සහමෝට මාදාල විශල ප්‍රමාණයක් ඕන දවසර දවස අලත් ෙන් ු ාහිර. <coughs> බුදුජාන් වහස රන ඇතුලති අලුත්තෙන් ඇල් පරනව ඇතුව ඇලෙන්න් ගටට ගොත් පරන වෙනවා ඇලෙෙන් ගටෙන් නඇත්න දිනපතාලුත් වයනවා. ඔය බුදු සමයෙන් පෙන්වන සරල චාම් ජීවිතය කියන එක පිළිබඳ පලවෙනි ප්‍රකාශේ මම කළේ දෙදස් පහේ ප්‍රසිද්ධම ආධ්‍යිකදී. නමුත් එතන හිටපු කෙනත් ඒක ටෙක්නගුණනේ නෑ තත් නිස් මති විිත ම තක් ජනය බු සමන් පෙන්න සලබව කිය ක නැති නිසානේ නේතේ කාමාන චිත්‍රා ලෝක නිසා එක කක නැති නිසා නැතිකත්ති නොක දන ට කද තම. මන මේකය බුදු සමතුල පිසෝත ගමි පටි ප දක් කිය ලක අපහු යනික් කියලා කියන්නේ. එ ඔොබට මේ තේරෙ නොවනන් ඉට පස්සේ මෙතෙක් නොදන්නකමනිසා හදාගත්තම පැත්තට අදාල දේවල්. පන්න කාවි තක්කං උපන්නම් ්‍යාපාති තක්ක කියන්නේ ආයත් මේ දෙක නේද පරන පුරදුු එකති වෙනට එකතු වෙන්න පාක කියන එක නේද බදුහම මාර්ග කියලපෙන්න්නන්නේ ද ඔබට පියවරත්තෙර බේ නැතුවට මේ තේරුම් අරගන මේ උපේක්ෂා සහගත බවට පත්වවෙන්න පුළුවන් ඉනම් ඔබත් සංග නෙවෙයිද ඔබ හුනඒ පාහනේ දක්කනයේන්ජි කරණය නොවෙයිද මේ හාමුුරන්ිතරක් අයිතිකක්ද. සංර වෙච්චි පුද්ගලයාට සෝබ්‍රහ්ම ෝ සෝ සමනෝසභික්කු රජාදුවෙන් හිටියත්කමක් නෑ අඩුවන්දපින් හිටියත්කමක් නෑ අපේන්නන්නේ අලංකතෝ ජේවිි සමංචරී ගාතාව. අන්න ඒ විදිහට තමා තේරුම් අරගෙන තමගේ හිතාදා ගැන මනැති මාර්ගයක්තු ලබන්න පුුවන් උතුම් සැසීමට යන පරත්තමයි මේක පවතින්නේ. එනම් ඉතිරිකාරණනාටිකත් තේරුම් ගන්න මේ විදිහට වද වර්තමානයට වලංභවට පත්කර ගැනීමේ හැකියාව වාසනාව ඔබට ලැබේවා. එවිට සමාජයේ මීට වඩා තර්ගකාරිත්තය අඩු සරල වෙන චාම් ජීවිත ඇති අය බාට පත්වේවි. මොකද නිහැත මානිත්වය කියනෙ එක ඉස්සරහට එන නිසා. දහම සාදාගටම කරම පැහල්ලිරීම හේතුවවාසනාව වායකන සුභාශසනය කරමින් ම අනුශස්සනාව නිමා කරු ලබනෝ. සබ්හිිතය වත්්‍යන්තු, සබ්රෝගෝ විනස්සතු මාතයේ බවත් අන්තරායෝ සුකිීදී ගායුකෝ බව. ද නාටමතෙරවන් සරණයි රාකකයෝ නිප්පානන්